මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ යාගේ බලය අරමුදේට ගියාට පස්සේ කොහොමද හැසිරුණේ? ඒ වෙලාවේ එයා කලින් ජනාධිපති වෙන්නට කලින් එයා කිව්වේ කොහොමද? තනි පුද්ගලයෙක් අතේ ඒකරාශී වෙලා තියෙන බලය ප්‍රතික්ෂේප කරනවා. එහෙම කිව්වේ. තනි පුද්ගලයෙක් අතේ බලය ඒකරාශී වීම වැරදි. විධායක ජනාධිපති ක්‍රමය ගැන එහෙම කිව්වේ. ඒ නිසා සමූහයක් අතර තමයි බලය දෙන්න ඕනේ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න ඕනේ, විධායක ජනාධිපති බලය අහෝසි කරන්න ඕනේ. ඒක තමයි එයාගේ මතය විදියට කිව්වේ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ එයාව අරමුදේට ගිය වෙලාවේ, එයාගේ බලය අභියෝගයට ලක් වුණ වෙලාවේ, එයා සාමූහික බලයද රැක්කේ එයා පෙනිහිටියේ තනි බලය වෙනුවෙන්ද? එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස එයා සතු බලය අන්තිම අත්නොමතික විදියට පාවිච්චි කරා. පක්ෂයක් ඇතුළේ තියෙන සාමූහික ව්‍යුහයන් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව සහ සන්ධානයේ විධායක සභාව. ඒව විසිරෙව්වා. ඒව කැඳවෙන එක නවත්තලා උසාවි නියෝග ගත්තා. එතකොට කියපු කතාව නෙමෙයි. අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ හැටි එයා මහින්ද රාජපක්ෂට වඩා පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ කියලා අවුරුදු ගාණක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එයත් එක්ක මූණට මූණ හැපෙමින් දේශපාලනය කළ ලැබපු අත්දැකීම් අනුව ජනාධිපතිවරණෙදි කිව්වා. කිව්වට පස්සේ ඉතින් හැමෝම හිතාගෙන ඉන්නේ නැගෙනම තමයි ඉගෙන ගන්න ඕනේ කියලානේ. අතීත අත්දැකීමෙන් ඉගෙන ගන්න ඕනේ කියලා හිතන්නේ වෙලාම තමයි ඉගෙන ගන්න ඕන කියලා හිතාගෙන ඉන්න නිසා කවුරුත් පිළිගත්තේ නැහැ. නෑ එහෙම කිව්වට එයා එහෙම නෙමෙයි. එයා මහත්මා ගාන්ධිගේ අවතාරේ, එයා නෙල්සන් මැන්ඩෙලාගේ මුණුපුරෙක්, ඔය ජාතියක කීකී හිටියා. එහෙමනේ කීකී හිටියේ. දැන් අන්තිමට මොකද? එයා පක්ෂේ ප්‍රශ්නේ ආපු වෙලාවේ හැසිරුණේ කොහොමද? දැන් කාටද සහතිකයක් තියෙන්නේ? රටේ පාලන බලයට අදාළව එයාගේ බලය අභියෝගයට ලක් වෙන වෙලාවට පක්ෂය ඇතුළේ එයාව අභියෝගයට ලක් වෙන වෙලාවේ එයා පක්ෂ සභාපති බලය අත්නොමතික විදිහට පාවිච්චි කරා. විධායක සභාවල්, මධ්‍යමකාරක සභාවල් කැඳ වෙන එකක් නැවැත්තුවා. මධ්‍යමකාරක සභාවේ සාමාජිකව 13ක් අයින් කරා. අයින් කළා අලුත් කට්ටිය දැම්. එහෙම තමයි පක්ෂය ඇතුළේ වැඩ කරේ. එතකොට රට ඇතුළේද එයාගේ බලය අභියෝගයට ලක් වෙන වෙලාවක ඔය විදිහටම එයා විධායක ජනාධිපති ක්‍රම බලය පාවිච්චි නොකරයි කියලා කාට හරි තියෙන සහතිකය මොකක්ද? අපි ජනාධිපති වෙන්න කාලේ අපි ගහුවා පෝස්ටරයක් ඒකාධිපති මහින්ද පරදවමු, තවත් ඒකාධිපතියෙකුට ඉඩ නොදෙමු කියලා. ඒ ගැහුවේ ඒක නිසා. මහින්ද විතරක් නෙමෙයි, ලෝකේ ඉන්න එකම ඒකාධිපතිය මහින්ද නම් ওই වැඩේ තමයි කරන්න දෙන්නේ. නමුත් ඒකාධිපතිව බිහි වෙන තත්ත්වයක් මේ තියෙන්නේ. මේ තත්ත්වයට හාවෙක් වෘකෙක් කරන්න පුළුවන්. මහා අරබුදයක මේ පාලක පන්තියේ ඉන්නේ. මේ අරබුදයට අදාළ නැහැ. එයා අහිංසකද? එයාගේ පුජ්‍යලික ලක්ෂණ මොනවද? එයා පෙන්දෙක් දැන් සමහරව අහන්නේ. සමහරු කියන්නේ මෛත්‍රීපාල සිරිසේන පෙන්දෙක් කිව්වා නේද? දැන් මොකද ඒකාධිපතියෙක් කියන්නේ කියන්නේ. මේ එහෙම සදානෙම කළ පෙන්දොයි ඒකාධිපතියෝ කියලා જાතියක් උපතින් වෙන්නේ නැහැ ජානවලි. ඕන පෙන්දෙක් ඒකාධිපතියෙක් කරන අරබුදයක් පාලකපන්තියේ තියෙන්නේ. තී අරබුදේ ඉස්සරහ තමයි ඒකාධිපතියෝ වගේ හැසිරෙන්නේ. හොඳ ලස්සනට පෙන්නවා පක්ෂ ප්‍රශ්න වෙලාවේ එයා හැසිරෙච්ච විදිහ. ඒ විතර නේද? රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ හැසිරෙන විදිය ගන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ කාටවත් කතා කරන්න දෙන්නේ නැහැ. අයිසි වාඩි වෙනවා කීකේ කෑ ගහනවානේ. කවුරු හරි කතා කරා දීපක්ෂ මන්ත්‍රී කෙනෙක්. ඔය පාර්ලිමේන්තු සම්පදායන් අපිට නම් ලොකු නැහැ. හැබැයි පාර්ලිමේන්තු සම්පදායට අනුව මහජන ඡන්දෙන් තේරීපත් වෙච්ච මන්ත්‍රීවරයෙක් කතා කරද්දී වාඩි වෙන්න කියලා කියන්න පුළුවන් කතානායකට විතරයි. පාර්ලිමේන්තු සම්පදායට අනුව මන්ත්‍රීවරයෙක් කතා කරද්දී කටවහනවා, වාඩි වෙනවා කියලා කියන්න පුළුවන් කතානායකට විතරයි. දැන් කතානායක දෙන්න කරූ ජයසූරිය, රනිල් වික්‍රමසිංහ. එයත් නැගිටලා කියනවා කටවහනවා, වාඩි වෙනවා කියලා. ඊට පස්සේ එක එක අර සත්තුන්ගේ නම් කියන මම දැක්ක විපක්ෂයේ මන්ත්‍රීවරු සත්තුන්ගේ නම් කීම නවත්තන්න කියලා පාර්ලිමේන්තුවෙන් එළිය පිකට් එකක් උත් කරා. වලින් අපි පෙනී ඉන්නවා. එහෙම සත්තුන්ගේ නම් කියන්න දෙන්න බෑනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මන්ත්‍රීවරුන්ට. එක එක සත්තුන්ගේ නම් කියලා බට්ටක් යා රේමේ කියලා බනින්න දෙන්න බෑනේ මන්ත්‍රීවරුන්ට. ඒක ප්‍රශ්නයක් නේ. ඉතින් ඒකද ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙනවා කියපු ප්‍රජාතන්ත්‍රවාද? දැන් එයා හැසිරෙන්නේ කොහොමද? එයා ඒකාධිපතියෙක් ඉදින් නෙමෙයිද හැසිරෙන්නේ? මහින්ද විතරද ඒකාධිපති? දැන් රනිල්ගේ හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදීද පාර්ලිමේන්තුවේද? කිසියම් മന്ത്രി කෙනෙක්ට කතා කරන්න දෙන්නේ නැති එක ප්‍රජාතන්ත්‍රවාදීද? මහින්ද කරේ කතා කරන්න දෙනවා, මේ කතාහදේ කතා කරන්න දෙන්නේ නැත්නේ. ඒකයි ප්‍රශ්නේ. එතකොට දැන් ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදේ මොකුත් නැහැ. ඉතින් වංචා දූෂණ වලට අදාළව, හොරකම් වලට අදාළවත් එහෙමයි. ඉතින් යහපාලනය කිව්ව අන්තිමට මහා පරිමාණයේ හොරකම් වෙලා තමයි යහපාලනේ කතාව දැන් කියන්නෙත් නැහැ ඒවා. දැන් කියන්නෙත් නැහැ අර ජනතා විමුක්ති පෙරමුණ විතරක්. ඒගොල්ලන්ට සටන් පාඩයක් ඕන නිසා ඉඳලා හිටලා මතක් කියලා කෑ ගහනවා. කෝ අවන්ගාඩ් ගැන පරීක්ෂණ කරාද, කෝ අරක් ගැන පරීක්ෂණ කරාද කිය අහනවා. එච්චරයි. ඒගොල්ලෝ නිකන්වත් අහන්නේ නැහැ අර මරපු මිනිස්සු ගැන. හොරු තමයි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. මිනිමරු ප්‍රශ්නයක් නෑ.